බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට 2951 දෙනෙකුට පත්වීම් ලබා දීලා තිබෙනවා. පුරප්පාඩු 6000ක් තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම වාණිජ උපාධි ධාරීන් 1200ක් පමණ ඉල්ලුම් කරලා තිබෙනවා. එකඳු වාණිජ අංශයේ උපාධි ධාරී කෙනෙකුටවත් මේ පත්වීම් ලැබිලා නැහැ. මීට අමතරව අධිකරණයේ ගැටලුවක් නැති පත්වීම් යම් ප්‍රමාණයක් දීපු ධර්මාචාර්ය ගුරු පත්වීම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ධර්මාචාර්ය ගුරු පත්වීම් 200 ගාණක් 2021 වර්ෂයේ ලබා දුන්නා. ඒ විභාගේ පාත්වල අවසන් වෙලා තියෙනවා. නමුත් ඉතුරු පත්වීම් ටික මම දන්නේ මොකද ගැටලුව කියලා. ඩිපාර්ට්මන්ට් ප්‍රතිපාදන වෙන් කරගත්තොත් ඒවත් දෙන්න පුළුවන්. හැබැයි අතපසු වෙච්ච ඔබතුමා දන්නවා ඔබතුමාගේ කාලේ මා හිතන 2021 ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරි විභාගයක් තිබ්බා. 500කට මදක් වැඩි සංඛ්‍යාවක්. ඒකේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ කරනවා. මේ දිනවල යුක්තියේ මෙහෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. නාරම්මල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයෙක් ඉන්නේ. දැන් මේක දඩමීමා කරගෙන මේ ප්‍රදේශයේ හන්දිවල ඉන්න තරුණ ළමයි සියලු දෙනාම පොලිසිය රන් ගිහිල්ලා 54 ගහලා ඇතුළට දානවා. දැන් මේ වෙද්දි 11 දෙනෙක් ඉන්නවා තරුණයෝ. පොලිස්පතිතුමාට කතා කරන්න පුළුවන්. අපිට කුරුණෑ දිස්ත්‍රික්කයේ DIG සීනියරියට කතා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ මනුස්සලා කතා කරන්න බෑ. නමුත් දැන් අද ළමයි 5 දෙනෙකුට 54 ගහලා. ඒ වගේම ඊතර ඉන්න ඉස්කෝලේ යන දරුවෝ. ඒ දරුවන්ටත් 54 ගහලා. ඉතින් මේ ඉතාමත් බරපතල අසාධාරණයක්. විශේෂයෙන්ම දැන් අපි දන්නවා අමරකීර්ති අතුගෝරළ මන්ත්‍රීතුමා නිට්ටඹුගේ ගහලා මැරුවා. අද ගිහිල්ලා මල් වඩන් තියනවා. ඒ වෙලාවේ මම බේරගන්න තිබිච්ච දේවල්. මන්ද මානසිකත්වයෙන් පෙරණ ස්ථානාධිපතිතුරු වැඩ කිරීම සම්බන්ධයෙන් අපිට බරපතල ගැටලුවක් තියෙනවා. මෙයා දැන් මේ CNA DIG මහත්තයයි ගෝලෙක් කියා තමයි මෙයා මේ මෙයාගේ අනුහස් අරගෙන වැඩ කරන්නේ. මේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නීතිය Tamanට ඕන විදිහට අතකොළුවක් හැදලා පාවිච්චි කරන වැරදි. මේ සමහර නිලධාරීන් කරන වැරදි නිසා සමස්ත ක්‍රියාවලියම ගරුකතානායතුමා අර දෝපු කිරි කලයකට ගොබ දැම්මා වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙනුපද ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දිවිනිවර කීම කවදාද දෙන්නේ? මේ ශෝක යෝජනා අවස්ථාව අද දිනේවත් වෙනත් දිනවලවත් අපි මොහොතකටවත් අපි හැල්ලුට ලක් කරන්නේ නැහැ. නමුත් මහජනතාවගේ යෝජනාවක් තිබෙනවා. මොකද පාර්ලිමේන්තුව රැස්වන්නට අපි දැවැන්ත මුදල් සම්භාරයක් හැපකරන තත්ත්වයක් තුළ ජනතාවට වැඩදායි ඵලදායි වන ක්‍රියාදාමයන් ගණනාවක් මේ ශෝක යෝජනා දිනයටත් යෙදවීම යෝග්‍යයි. ඔබතුමත් පක්ෂනායක රැස්වීමේ සමාජිකයන් හැටියට අපිත් මේ ගැන හිතලා බලලා අපි ඒ කටයුත්තක් ක්‍රියාත්මක කරන්නට අපි අවධානය යොමු කරමු කියලා යෝජනා කරා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.